ක්‍රිකට්වලට ආදරය කරන ක්‍රිකට් එක රැඳිලා ඉන්න සියලුම ක්‍රිකට් ලෝලීන්ට ඊයේ දවස නම් දරා ගන්න අමාරු දවසක්. ඊයේ දවසේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වෙච්ච විදිය ඇත්තටම අපිට අමතක කරන්න බෑ. ඇත්තටම තාමත් ඒ වේදනාව අපේ හදවතේ තියෙනවා. නමුත් මෙම තරඟාවලිය ආරම්භයේදී බොහෝ දෙනා කිව්වේ ක්වොලිෆයින් රවුන්ඩ් එකෙන් ඔබටවත් ශ්‍රී ලංකා කණ්ඩායමට යන්න බැරි වෙයි කියලා. හැබැයි එය බොරු කරලා තියෙනවා. ඒ වගේම කණ්ඩායමක් විදිහට තරුණයන් විදිහට දකුණු අප්‍රිකාවගේ ප්‍රබල රටවල් වලටත් අභියෝග කරන්න පුළුවන් විදිහට ක්‍රීඩාව දියුණු කරගෙන තියෙනවා. මෙම වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම දකුණු අප්‍රිකානු තරඟේ මොකක්ද වුනේ කියන එක, එංගලන්ත තරඟේ අපි කරන්න ඕනි වෙනස්කම් සහ සැලසුම් මොනවාද කියන එක, ඊට අමතරව සෙමි ෆයිනල් අපිට යන්න පුළුවන්ද, යන්න පුළුවන් කොයි ආකාරයෙන්ද කියන එක. ක්‍රිකට් විත් සජී එක්ක රැඳිලා ඉන්න ආදරණීය ඔබගෙන් මං ඉල්ලීමක් කරන්න කැමතියි. ට්විටර් පාවිච්චි කරනවා නම් ට්විටර් එක ඔස්සේ ක්‍රිකට් විත් සජී ෆලෝ කරන්න පුළුවන්. ඊට අමතරව ටික්ටොක් account එකක් යූස් කරනවා නම් ටික්ටොක් එක හරහා ක්‍රිකට් විත් සජී ෆලෝ කරන්නත් ඔබලාට පුළුවන්. ක්‍රිකට් විත් සජී නම් කරපු 11ත් එක්ක දකුණු අප්‍රිකානු තරඟේ වෙනස්කමක් සිද්ධ වුණ නැහැ. ඊට පෙර ඕස්ට්‍රේලියානු තරඟේ ක්‍රීඩා කරපු 11 දෙනාමයි සෙල්ලම් කරේ. ධනංජය සිල්වා අපි කිව්වේ ස්ට්‍රැටජිකල් මූව් එකක් විදියට ගන්න කියලා. මොකද ඇඩිෂනල් ස්පින් ඔප්ෂන් එකක් එන නිසා එතන වෙනසක් වුණේ නැහැ පැතුම් නිස්සංක. හැබැයි ඔහු සාධාරණීකරණය කරා, ඔහු ඉතාමත්ම හොඳ ඉනිමක් ක්‍රීඩා කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පෙනෙන මානයට අරන් යන්න හැකියාව ලැබුණා. ලහිරු කුමාර වෙනුවට බිනරෝ ගන්න කිව්වේ මොකද ඔහුගේ උස පාවිච්චි කරලා ෂෝට් බෝල්, ස්ලෝ බෝල්ස් එහෙම දාන එක මෙම පිච් එකේ තියෙන ටූ පේස් ගතිය නිසා ඒ ස්ලෝනස් එක බිනරෝගේ පන්දු යවන්නෙක්ට වැඩිපුර වාසියක් එන්න ඉඩකඩ තිබ්බා. මොකද ඔහුගේ බවුන්ස් එක වේරි වෙන හින්දා සහ මේ පිච් එකේ තියෙන අන්ඊවන් බවුන්ස් එකත් එක්ක ලහිරුට වැඩිය වාසියක් පිනරට එන්න තිබ්බා. ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය වෙනස්කමක් කරේ නැහැ. යම්කිසි වාසියක් තිබ්බා ඔවුන් කරපු දේත් එක්කත්. හැබැයි ලහිරු කුමාර පළවෙනි පන්දු වාර තුනයි තමත්ම හොඳින් යැව්වා. ඔහුගේ අවසාන පන්දු වාරයේ ඔහුගේ තියෙන අද්දැකීම් මදභාවය නිසා හරියට යවා ගන්න බැරි වුණා. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. මෙම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත්තම ජයග්‍රහණය කරන්න තිබ්බා. සුළු සුළු වැරදි නිසා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ජයග්‍රහණය ගිලිහි ගියා. මෙම තරඟයේ හොඳම පොසිටිව් එක තමයි පැතුන් නිස්සංකගේ පිතිහරඹේ. පැතුන් නිස්සංක ගැන ගොඩක් අය ගොඩක් කතා කිව්වා. ඔහු කණ්ඩායමට සුදුසු නෑ කිව්වා. ඔහු ඇත්තරම T20 පිතිකරුවෙක් නෙවෙයි කිව්වා. හැබැයි පැතුන් නිස්සංක නිහඬව තමන්ගේ පිත්තෙන් ඒ හැම දෙයකටම උත්තර දුන්නා. ඔහු කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක්ද, හොඳ බෝලිං ඇටැක් එකකට ගහපු ඉනිමෙන් ඔහු හැමෝටම හොඳ උත්තරයක් ලබා දුන්නා. අනාගතයේදී පැතුන් නිස්සංක කියන ක්‍රීඩකයාට කොයි වගේ දෙයක් කරන්න පුළුවන්ද කියන එක ඔහු මෙම ඉනිමෙන් මනාව පැහැදිලි කරා. ඒ වගේම තමයි ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක් වෙයි ඇත්තටම මෙම තරඟයේ මෙම ගත්ත ඉනිම. මොකද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉතාමත්ම හොඳ පන්දු යවන්නන්ට එරෙහිව තමයි මේ ඔහු ලබා ගත්තේ. ඒ වගේම තමයි ඊළඟ පොසිටිව් එක තමයි වනිදු හසරංගගේ පන්දු යෑම. වනිදු හසරංග දිගින් දිගටම ඔප්පු කරමින් යනවා. ඔහු කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක්ද කියන එක. දකුණු අප්‍රිකාව පැත්තේ තිබ්බ තරඟය ඔහුගේ කඩලු ත්‍රිත්වයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට දෝලණය කරගන්න හැකියාව ලැබුණා. වනිදු T20 රෑන්කින් වල අංක දෙකේ පන්දු යවන්නා. ඔහුගේ මෙම පන්දු යැවීමත් එක්ක ඔහු අත්දැකීම් ලබා ගන්නකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයොත් එක්ක ඉදිරියේදී විශාල ජයග්‍රහණ රැසක් ලබා දෙන්න උරදෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ වගේ අඩු ලකුණු තරඟවලදී මුලින් කඩුලු ලබා ගැනීම දෙවැනියට පන්දු යවන කණ්ඩායමට විශාල වාසියක්. දුෂ්මන්ත චමීර ඊයේ දවසේදී ක්වින්ටන් ඩිකොක්ගේ කඩුල සහ රීසා හෙන්රික්ගේ කඩුල දවාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වාසිදායක තත්ත්වය ලබා දෙන්න හැකියාව ලැබුණා. අපි දන්නවා ඔහු පසුගිය අවුරුද්ද පුරාවට කොච්චර ඉම්ප්‍රූව් වෙලා තියෙනවද. ඒකේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට දැන් ලැබෙමින් යනවා. ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම මොඩර්න් ඩේ T20 ක්‍රිකට් වලට දැන් ඇවිල්ලා තියෙනවා. අපිට බලාගෙන ඉන්න ආසයි ඇත්තටම ඔවුන් සෙල්ලම් කරන විදිය. මෙම කණ්ඩායම අපි දිරිමත් කරන්න ඕනේ දිගටම. ඔවුන් ගොඩාක් ජයග්‍රහණ ඉදිරියේදී අපිට අනිවාර්යෙන් ලබා දෙයි. ඒ වගේම ඊයේ තරඟයේ ටර්නින් පොයින්ට්ස් විදියට ක්‍රිකට් සජී දකින්නේ චරිත් අසලංක හොඳින් පන්දුවට පහර දෙමින් ඉන්න අවස්ථාවේ දුවද්දි දවා ගැනීමකට හසු කරගන්න දකුණු අප්‍රිකාවට හැකි වුණා. ඒ ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු වාසියක්, ටර්නින් පොයින්ට් එකක් කියන්න පුළුවන් මැච් එකේ. ඊට අමතරව භානුක රාජපක්ෂ අංක 4 ස්ථානයට එව්වේ දඟපන්දු යවන්නන්ට එරෙහිව ප්‍රහාරයක් දියත් කරන්න. ඔහු ඉක්මනින් දැවී යාම ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාවට ලකුණු 10ක 15ක වගේ වෙනසක් වුණා කියලා ක්‍රිකට් විත් සජී හිතන්නේ. ලහිරු කුමාරට අවසාන පන්දු වාරයේ දුන්න එක ගැන විවිධ දෙනා විවිධ අදහස් පළ කරනවා. ඇත්තටම දසුන් ශානකගේ කැප් එක දාගෙන බැලුවොත් එහෙම ඔහු හිතන විදිහට බැලුවොත් හොඳම පන්දු යවන්න ඒ වෙලාවේ හිටියේ ලහිරු කුමාර. ඊට අමතරව චාමික කරුණාරත්නට දාන්න පුළුවන්කම තිබ්බා. දසුන් ශානකට දාන්න පුළුවන්කම තිබ්බා. ඒ වෙලාවේ ලහිරු කුමාර පන්දු වාර 3ක් ලකුණු 17කට දාලා තිබ්බේ. ඔහුගේ වේගය සහ ඔහු පහුගිය තරඟවල යෝක පන්දු ඉතාමත්ම හොඳින් යවපු නිසා තමයි ඔහු එම අවසාන පන්දු වාරයේ යවන්න යොදා ගන්න ඇත්තේ.
භානුක රාජපක්ෂගෙන් තරගේ අවසානයේ තිබ්බ මාධ්‍ය හමුවේදී එක් මාධ්‍යවේදියෙක් ඔය ගැන ඇහුවා. ඒ වෙලාවේ භානුක රාජපක්ෂ කිව්වේ ඒ වෙලාවේ ස්ට්‍රැටජි එක තිබ්බේ යෝක පන්දු යවන එක. හැබැයි ලහිරුට එම පන්දු දෙක යෝක පන්දුවක් විදිහට යවන්න හැකියාව ලැබුණේ නැහැ. එල්ලේ වෙනස් වෙලා ලෙන්ත් බෝල් දෙකක් වුණා. මිලියන 22ක් ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම් බොඳ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත්ම අවාසනාවන්ත විදිහට තරගයේ පරාජයට පත් වුණා. හැබැයි මෙම තරුණ කණ්ඩායම ඉතාමත්ම හොඳ දේවල් ඉදිරියේදී කරයි. අපි ඔවුන්ට ශක්තියක් වෙන්න ඕනි ඉදිරි තරඟවලදී ජයග්‍රහණ අපිට ලබා දෙන්න නම්. ඉදිරි තරඟ දෙක ජයග්‍රහණය කරොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සෙමි ෆයිනල් එක ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද? අපි දැන් ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. එක සිනාරියෝ එකක් තමයි ඉදිරි තරඟ දෙක ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ නෙට් රන් රේට් එකකින් ජයග්‍රහණය කිරීම. ඒකෙදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තියෙන්නේ බංගලාදේශය සහ වෙස්ට් ඉන්දීස් එක්ක මැච් දෙක. ඒ මැච් දෙකේ ඔවුන් එක තරඟයක් විතරක් ජයග්‍රහණය කරලා ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි අඩු නෙට් රන් රේට් එකක් තිබ්බොත් ශ්‍රී ලංකා කණ්ඩායමට එතන වාසියක් තියෙනවා. අනිත් සිනාරියෝ එක තමයි එංගලන්තයේ හෙට තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක පරාද වෙන්න ඕනි. පරාද වෙලා නොවැම්බර් 6 වෙනිදා දකුණු අප්‍රිකාවත් එක්ක තියෙන තරඟයේ ජයග්‍රහණය කරන්න ඕනි. එතකොට එංගලන්ත කණ්ඩායම එක කණ්ඩායමක් විදිහට ගෲප් A-කින් සිලෙක්ට් වෙනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායම එංගලන්තෙත් එක්ක තියෙන මැච් එක පරාද වෙලා බංගලාදේශෙත් එක්ක තියෙන තරඟේ ජයග්‍රහණය කරත් ශ්‍රී ලංකාවට වඩා නෙට් රන් රේට් එක අඩු නම් එතනත් අර කලින් අපි ඕස්ට්‍රේලියාවත් එක්ක කතා කරපු සිනාරියෝ එකේ ඉන්නකොට ඕස්ට්‍රේලියාවත් ලකුණු 6යි ශ්‍රී ලංකාවත් ලකුණු 6යි දකුණු අප්‍රිකාවත් ලකුණු 6යි විදිහට අපිට උපකල්පනය කරන්න පුළුවන්. වෙස්ට් ඉන්දීස්ටයි බංගලාදේශ්ටයි ඊළඟ තරඟ දෙකෙන් එක තරඟයේ බැගින් ජයගත්තොත් ඔවුන්ගේ බලාපොරොත්තු ගොඩක් දුරට නැති වෙනවා. ඔවුන්ගේ නෙට් රන් රේට් එකත් අඩුවෙන් තමයි තියෙන්නේ. අපි හිතමු වෙස්ට් ඉන්දීස්ලට 6 වෙනිදා තියෙන තරඟේ ඕස්ට්‍රේලියාවත් එක්ක ජයග්‍රහණය කරන්න පුළුවන් වෙලා ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක 4 වෙනිදා තියෙන තරඟේ ඔවුන් පරාද වෙන්න ඕනි කියලා. ඒක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් වාසියට වෙන්න පුළුවන් දේ. ඒ වගේම තමයි බංගලාදේශයට නොවැම්බර් 2 වෙනිදායි නොවැම්බර් 4 වෙනිදායි දකුණු අප්‍රිකාවයි ඕස්ට්‍රේලියාවයි එක්ක මැච් දෙකක් තියෙනවා. ඒ තරඟේ බංගලාදේශ එකක් හෝ ජයග්‍රහණය කරන්න පුළුවන්කම තිබ්බොත් ශ්‍රී ලංකා කණ්ඩායමට එතන වාසියක් එනවා. අපි ලකුණු 6 ලබාගෙන තිබ්බොත් එහෙම පොයින්ට්ස් ටේබල් එකේ. අපි හිතමු වෙස්ට් ඉන්දීස් සහ බංගලාදේශ එක්ක අනිත් අයට තියෙන මැච් වලින් අපිට යම්කිසි වාසියක් වෙන විදියට බංගලාදේශ හෝ වෙස්ට් ඉන්දීස් එම තරඟ ජයග්‍රහණය කරයි කියලා අපි අනිවාර්යයෙන්ම කළ යුතු වන්නේ ඊළඟ තරඟ දෙක අනිවාර්යෙන් ජයග්‍රහණය කරලා හොඳ නෙට් රන් රේට් එකක් තියාගෙන ඉන්න එක. එතකොට අනිත් තරඟවල තියෙන වෙනස් වීමත් එක්ක දැන් අපි කතා කරා වගේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් තියෙනවා. හැබැයි අපි තරඟ දිනලා තිබ්බා නම් මීට කලින් අපිට කෙලින්ම සෙමි ෆයිනල් එකට යන්න තිබ්බා. අනිත් තරඟ ගැන එච්චර බලාපොරොත්තුවක් තියාගන්න අවශ්‍ය නැහැ. තරඟ 5-4 දිනලා තිබ්බනම් අවසාන තරඟ දෙකේම ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තේ වාසනාව තිබ්බේ නැහැ. කාසිය වාසිය පවා ශ්‍රී ලංකා කණ්ඩායමට නැති වුණා. එය වෙනස් වෙලා ශ්‍රී ලංකා කණ්ඩායමට වාසනාව පැමිණේ කියලා අපි විශ්වාස කරමු. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙනකොට තරඟ 3ක් ක්‍රීඩා කරලා තියෙනවා සාජා ක්‍රීඩාංගණේ. එංගලන්ත කණ්ඩායම ඩුබායි සහ අබුඩාබි වල විතරයි ක්‍රීඩා කරලා තියෙන්නේ. පිට්ටනිය වාසියත් ශ්‍රී ලංකා කණ්ඩායමට යම් ආකාරයකින් තියෙනවා. හෙට තරඟයේ කාසිවාසී ජයග්‍රහණ කිරීමත් අනිවාර්යයි. මොකද රාත්‍රී තරඟයක් විදිහට තරඟේ පැවැත්ම නිසා දෙවැනියට පන්දු යවන කණ්ඩායමට ඩිෆෙක්ට් එක යම් කිසි අවස්ථාවක බලපාන්න පුළුවන්. අපි දන්නවා T20 තරඟවල එංගලන්ත කණ්ඩායම ඉතාම දක්ෂ කණ්ඩායමක්. ඔවුන්ගේ හොඳ මික්ස් එකක් තියෙනවා. 11 දෙනාගේ හොඳ වේරියේෂන් එකක් තියෙන පන්දු යවන්න ඉන්නවා. හැම පැත්තම ඔවුන් කවර් කරලා තියෙන්නේ. ඔවුන්ගේ පිතිකරුවන් ගැන කතා කරොත් එහෙම ප්‍රවේගකාරී පිතිකරුවන් ගොන්නක් ඔවුන්ට ඉන්නවා. ඊයේ තරඟයේදී අපි දැක්කා ජෝෂ් බට්ලර්ට කොතරම් හොඳට මේ T20 තරඟවල පන්දුවට පහර දෙන්න පුළුවන්ද කියන එක. ඒ වගේ තමයි ජේසන් රෝයි කියන ක්‍රීඩකයා ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු ලබා ගන්න ක්‍රීඩකෙක්. ලියම් ලිවින්ස්ටන් කියන ක්‍රීඩකයාවත් අපිට අමතක කරන්න බෑ. ඔහු ඉතාමත්ම හොඳින් ප්‍රවේගකාරී විදියට පන්දුවට පහර දෙන ක්‍රීඩකෙක්. විශාල 6 සංඛ්‍යාවක් එල්ල කරන ක්‍රීඩකෙක්. සාජ ක්‍රීඩාංගණයේ ස්ලෝ විකට් එකක් අපි දැක්කා. දකුණු අප්‍රිකානු තරඟයේ වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට තව දඟපන්දු යවන්නේ හිටියානම් ඒකේ වාසිය ගන්න තිබ්බා. හෙට කණ්ඩායමට බොහෝ දුරට ධනංජය සිල්වාව ගෙනේවි කියලා විශ්වාසයක් තියෙනවා. අපි බලමු ඒ චේන්ජ් එක කරයිද කියලා. ඒ චේන්ජ් එක කරොත් ඇත්තටම මේ ස්ලෝ පිච් එකේ වාසිය අපිට ගන්න පුළුවන් වේවි. ඔවුන්ගේ ඩේවිඩ් මාලන්, එවින් මෝගන් වගේ ක්‍රීඩකයෝ ෆෝම් එකේ නැහැ. අපි ඒ ගැනත් කල්පනා කරලා හොඳ සැලසුමක් එක්ක දඟපන්දු යවන්නන් මඟින් කඩු ලබා ගන්න පුළුවන් සැලසුමක් එක්ක හෙට තරඟයට අවතීර්ණ වෙයි කියලා හිතනවා. වේගපන්දු යවන්නන් අනිත් පැත්තෙන් ලකුණු නවත්තගෙන ඉන්න ඕනේ. එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන්නන් ගැන කතා කරොත් එහෙම ඔවුන්ගේ නම් දරාපු පන්දු යවන්නන් කණ්ඩායමේ නැහැ. හැබැයි T20 ආකෘතියට අනුකූලව ඉතාමත්ම හොඳින් පන්දු යවන්නන් පෙළක් තමයි උන්ට ඉන්නේ. ක්‍රිස් ජෝර්ඩන් ගත්තොත් එහෙම T20 තරඟවල ඉතාමත්ම හොඳ විශේෂීකරණයක් එක්ක පන්දු යවන ක්‍රීඩකෙක්. ක්‍රිස් වෝක්ස් අපි දැක්ක ඊයේ තරඟයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව කොතරම් හොඳින් පන්දු යවනවද කියලා. ශ්‍රී ලංකාවට එරෙහිවත් ක්‍රිස් වෝක්ස් හොඳින් දක්ෂතා දක්වලා තියෙනවා. ඒ වගේම ටයිමර් මිල්ස් T20 තරඟවලට විශේෂත්වයක් දක්වනවමත් ඒක පන්දු යවන්නේ. ඒ වගේම අදිල් රෂිඩ් අපි දන්නවා සුදු බෝලෙන් පසුගිය කාලයක් පුරාවට එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණවලට විශාල කඩුලු සංඛ්‍යාවක් ලබාගත් පන්දු යවන්නේ.
මොයින් අලි වුණත් තමන්ගේ දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. ඔහු මෑතකදී තිබ්බ IPL තරගාවලියේදී පවා ඉතාමත්ම හොඳින් දක්ෂතා දැක්වුවා. හෙට තරගයේ සාජා ක්‍රීඩාංගණයමයි තියෙන්නේ. එංගලන්තයත් එක්ක තියෙන එංගලන්තේ සමහරක් ප්‍රතිකරුවෙ ඉන්නවා දගපන්දුවට එතන හොඳින් පන්දුවට පහර දෙන්නේ නැහැ. අවිෂ්ක ප්‍රනාන්දුට ක්‍රිකට් විත් සජී දකින ආකාරයට හෙට යම්කිසි විවේකයක් ලබා දෙන්න ඕනි. නැවතත් පොඩ්ඩක් කල්පනා කරලා තමන්ගේ ගේම් ප්ලෑන් එක ස්ට්‍රැටජි එක ගැන වර්කවුට් කරන්න. අවිෂ්ක වෙනුවට අනිවාර්යෙන් ධනංජය සිල්වා කණ්ඩායමට එන්න ඕනේ කියලා හිතන්නේ මොකද ඔහුගේ පන්දු යැවීම නිසා. ඒ වගේම තමයි ධනංජය සිල්වා කියන්නේ තාමත්ම හොඳ ටෙස්ට් පිතිකරුවෙක්. මේ පිච් එක ස්ලෝ හින්දා ඉනිම මැද ස්ට්‍රයික් එක රොටේට් කරලා අපි දැක්ක ඉන්දියානු T20 තරගාවලියේදී ධනංජය සිල්වා ඒ කාර්යය ඉෂ්ට කරනවා. ඒ වගේම තමයි බිනුර ප්‍රනාන්දු කියන්නේ හොඳ වේරියේෂන් එකක් තියෙන වේගපන්දු යවන්නෙක්. ඔහු වමතින් පන්දු යවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ 11 දෙනාට හොඳ වේරියේෂන් එකක් එනවා ඒක. ඒ වගේම මේ සාජා ක්‍රීඩාංගනේ තියෙන පිච් එකේ අන්ඊවන් බවුන්ස් එකක් තියෙනවා. 2 පේස් පිච් එකක් තමයි අපිට මෙතන හම්බ වෙන්නේ. ඒකෙදි ඒ තියෙන අන්ඊවන් බවුන්ස් එකයි බිනුර ප්‍රනාන්දුගේ තියෙන හයිට් එකයි එක්ක අපිට ඔහු යොදා ගන්න පුළුවන්. ලහිරු කුමාරටත් යම්කිසි විවේකයක් හිට දෙන්න පුළුවන් නම්. සමහරක් විට කණ්ඩායමේ කලමනාකාරීත්වය මේ වෙනස්කම් වලට අමතරව වෙනත් විදිහේ වෙනස්කමක් කරන්නත් ඉඩකඩ තිබෙනවා. අපි බලමු හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කොයි වගේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරයිද කියන එක. ශ්‍රී ලංකා කණ්ඩායම සටන්කාමී විදිහට ක්‍රීඩා කරනවා. ඇත්තටම ක්‍රිකට් ප්‍රේමීන් විදිහට අපි හැමෝටම ඒ ඉතාමත්ම හොඳ ධනාත්මක ලක්ෂණයක් කියලා කියන්න පුළුවන්. කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක රැඳිලා හිටපු නැති ගොඩක් ප්‍රේක්ෂකයෝ පවා දැන් ආපහු ක්‍රිකට් එක්ක එකතු වෙලා තියෙනවා. ක්‍රිකට් තරඟ නරඹනවා, ඔවුන්ගේ අදහස් යෝජනා ලබා දෙනවා. ඇත්තටම මෙම තරුණ කණ්ඩායම අත්දැකීම් ලබා ගන්න ඉතාමත්ම හොඳ තරග ජයග්‍රහණ ලබා දෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ලබන අවුරුද්දේ තව T20 World Cup එකක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ. ඊට පස්සේ 2023 ලෝක කුසලානය තියෙනවා. අපි බලමු මෙම තරගාවලිවල මොවුන් අත්දැකීම් ලබා ගන්න අතර එම ජයග්‍රහණ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙවි කියලා. මේ තරුණ ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේමීන්ගේ සහය අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙලාවයි. අපි අනිවාර්යෙන් මේ කොල්ලන්ට ශක්තියක් වෙමු. ඒ වගේම මේ වගේ වීඩියෝස් බලන්න ක්‍රිකට් විත් සජී සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබගේ වටිනා අදහස් කමෙන්ට්